සුබ උදෑසනක්සිිල් දෙනාටම පළමෙන්ම මාත්‍යක් අද එකතුවෙන සගය අපිදවෂපාලන බොහොම වැඩකාරෙක් කියලාදුන්න්න පුල එක පැත්තකින් අපි රහන් ජයක්‍රම වැලිගම ප්‍රාජ් සභාවීකරු සභාපත්තුමා එතුමාගෙනු තවසරයි. පටන්ගද්දිම පුංචි කාරණා කීපයක් මතක්කරන්න නොනකිලම හිතනවා පළමෙන්ම මොකද අපි විපක්ෂයක් හැටියට සමග ජනබල වේගේ මේ ගෙන යන වැඩසටහනේ අලුත්තෙන් කරපු වෙනස්කම් ටික සහ අපේ මූලික හරයන් ටික මුලින් කතාකල යතුයි කරම නිසාස්කර. ඒකට හේතුව තමයිි ආණ්ඩුව අපි හිතුව ඔවුරුදු පහක් ආ්ඩුව ගෙනියයයි හරි විදිර ජනතාවට යම් වැරකොඩට සක්කරලක. හැබැයි දැන් එන්න එන්නම අපිට තේරෙනවා මේ ආණ්ඩු සම්පූර්යම කඩා වැටීමෙන් ජනතාවට විශාල හානයක් සිද්ධ වේෙන හානය ද්වගෙනය නිසා අපිට තියෙන සමගි ජනබලවේ හෙමනැත්තම් විරුද්ධ පක්ෂය හැටියට රටේ ජනතාවට ඉදිරි අනාගතයේ දී මොනවාද කරන ැලසුම් කනෙක දැම්ම සකස්කරගනයන් ඒක ඉතා ඉක්මනින් අපට සකස් කරන්න සිද්ධ වෙන.ඒ සකස් කරන්න සිද්ධවෙෙන් නිසා මං කියන්න ඕනා සමගි ජනබලවේ අපේ නායකයා ගරු සජිප්‍රයම දසු මැත්තුම මේරටේ පාර්ලිමේන්තිවේ විපක්ෂේ නාක හැටත් සජිප්‍රයම් දස මැත් තු මයි ඉදිරි අනාගතයේදී රට බා ගන්ඩින්න නායක හැමනැත්තං ඉදිරි අනාගත මේරටේ ජනාධිපතිතුමා සජිප ප්‍රේමිදස් මැතුවා මොකද අපි ඊළඟ මැතිවරණයකදී ඉදිරිපත් කරන්නේ ජනාධිපති අපේක්ෂක හැටියට අපි පක්ෂ කෙනෙක් මිසක් වෙන කිසි කෙනෙක් අප ඉදිරිපත් කන්න බලාපොරත්තු වෙන්න අපේ පක්ෂෙනෙක් පමණ අපි ඉදිරිපත් කරන්නන්නේ මොකද අපි හොඳ පාඩක් ඉගෙනගලතිය නො අතීතේදී. එනිසා අපි මේමෙන කොට. ු නායගතුම අප සියලු දෙෙන වාඩි වෙලා. නායකතුමාගේ උපතිස් පරිදි. සම්පූර්ණ මේරටේ ආර්ථිකය ඉළඟට සමාජය ක්‍රමය මෙටතියන සංස්කෘතිය මෙරට තියෙන ආගමික අයිතීන් මෙරටේ තියන සම්පට්ටික එහා සමානෝම අධ්‍යාපනය සෞඛ්‍ය යනාධමේ සියලු අන්ස පිළිබඳව විශේෂ විමර්සනයකින් සහ ඉදිරි අනාගත සැලසුම් සකස් කරමින් ඉන්න මොහොතක්. ඉතාමත්ම වේගෙන් මේක සකස් කම යනු ඒගින් සකස් කරමින් හිල බලාපරොත්තුවෙන්නේ අවුරුදු හැත්තෑාවක් තිස්සේ මේරට පාලනය කරපු ආන්්ඩ විසින් කරපු වැරදි ගැන සමහර කන්නායන් එලි එඳගෙන ගොඩාක් මත දරනු. ඒ මතවලට විසුමක් අපි ලබාදිය යුතු මයි මේරට ඉස්සරහට ගෙනියන්දන තවදුරටත් මේට දියුණනෙන් රටක් හැටිට තියන්න බෑ මේරට දියුණ වෙලා ඉවරවෙන්න වන කියකිල ිවාසක.සාපි අතතියන්ද යන්න අපේ නාෑ කැත්තෙක්ක. මේ රට සැබෑ ලෙසම දියුණු කරන්න. ඉන්න හිටින්න පුළුවන් රටක් හැටියට අපිට තමයි නිර්මාණය කරන්න හැකිවෙන්න කියලා පිශසාහත් කරනවා. ඒකට අපි සූදානම් වෙන පේ නායක ඇත්තක නිසා. අපේ නායකයට අපිට තියෙන බය තමයි අපි බලාපොරොත්තුව වෙන දෙදදාස් විසිහත්‍ර විසිපාාවෙනකොට අපේ නායකය රටේ ජනාධිපතිවයි කියලා හැබැයි. ඊට පෙර මේ රටේ බලය ගන්න සිද්ධවේද කියෙන ප්‍රශ්නයක් අපට දැම්මත්තුවයගෙනෙනවා. එස අපි ලහිලයියේ සූදානම් වෙනවා. රටේ ජනතාගේ ප්‍රශ්ට නිවැරදිව හඳුනාගෙන එවට අවශ්‍ය කන විසදුුම් ලබාදීමේ වැඩ පිළිබලක් සමග ජන බලවේගින් ඉදිරි කාේ තුි ඉදිරිපත් කර ඒක තමයි මම් මුලින්ම මහිතන්න බුදුමල්ලටි දිරිපත්වන්න ඕන කිල ප්‍රකාශ කර. තැන් අපි පටන්ගමූවා අද මෙරට ප්‍රධානම කියවෙන නම තමයි යුක්්‍රේනය. සමර යුක්ක්‍රයෙන් බාසාාවත්දැන් ඉගෙන ගන්නවා සමහර. මුො මේරට ඊළට අපි එදා කිව්වා මේට, න රජයක්ක් වයි කියලා අදමෙනකට මේ යුක්්‍රයණ රාජ්‍යයක් වයිද. එමනත් යුක්්‍රේණය අ ඉතාලියයේ යුක්්‍රයණ ජාතිකව බැහලා වටේ කරනදේවල්තන්. අප දන්නවා ඉතාලයේ පරණම ෘතිය කරනවා කාතාව ඉදගන්න යුක්්‍රයණ ජාතික ගහිලතම ඉතාලියයේ ෘත්තිය කර. ඒවෘතිය මෙහෙ පටග්ඩ යනකොට යුක්්‍රයන ජාතික උත් එක්ක මේට පටන්ගන්න යනකොට ඊළඟට අපිට ප්‍රශ්නයක්තියෙනවා. ුක්්‍රේන ජාතිකයව වැඩියෙන් බිහිවවිද දන්නන්නේ මේ රටේ ඒරඟ ප්‍රශ්න ඒක වක් පිශවාසකම. එසා යුක්්‍රේණය ඉතාලයේ බොහෝ වෙලාවට පාරේ හිගමං අතිමින් සිටිනෝ සමහරලාට පොට්ටකට හලා දන කණඩායන් ඉන්න. ඉළකඩට පරණ මෘර්තිය කරන කණ්ඩාන්ට වන මේ සියලු දෙනා මරගල බලපෝ බහුතරයක් එන්න යුක්්‍රේනේ තොට ඉතාාලියය අය කියනවාද ඉතාලියයේ හම්බ කරන විනිසු ශ්‍රීලාංකිව. කොච්චර මුදලක් ලංකාවට එවනවාද. හැබැයි ඒ කිසි කෙනෙක් ලංකාවට ගෙන්න්න ගන්ඩ අශ්‍ය කරන වැඩපිළිවල හරිට සකස් කරල නැහ. එවැනි මුදලක් එවන ඉතායේ වැඩ කරන්න ශ්‍රීලාංකිකයන් එහමගන්න ගන්න නැත්තං එහමගෙන් ගන්නතු යුක්‍රයන ජාතික මේ ට ගන්නන ගඩ සූදාන වීම අපි දකිනවා. ඉතා මත්ම කේද ජනක තත්ත්යක් රට ඉදිරි අනාගතය දූ දාවී කියන. එවගේම මත කරනව න මේ උදයංග විරතුන්ග මැතුවා උොද කතාව කියේ. මාදයට ප්‍රකාශ කර. ඒ මාධ්‍යයට ප්‍රකාශ කරපු කතාවේ එතුමා අපහස කරලා තියෙනවා අප පොලිසියට සඩ සහ විශේෂෙන්ම රටේ නීතිය සම්බන්ධයෙන් එතුමා අපහාසයට ලක් කල තිෙනවා ඒ අපහසයක් මේ රට්ට කරු. එතුමා කියනවා එතුමා දක්ෂයි කියලා මේරටේ නීතිය හසුරුවෝන අයට වඩා එතුමා දක්ෂයි මට එතුමා අල්ලන්න බැරූ ගයා කිසික කෙනකුට යහපන් ආ්ඩුකාල කිය යහපා ආ්ඩුකාල් අල්න් බැක කියල තු අංගිල දිිකර ආණ්ඩුවකට නෙවයි. එතුමා විශේෂෙන් ආරක්ෂක අන්සවලට තමයි එතු ඇගිල්ල දික් කරන්න. එ මතකතියාගන්නන එතු මේ ඇංගිල්ල දික් නාරක්ෂක අන්ස තමයි මේරට බේරකත්ත මිනිසු මේ රට වෙනුවෙන් දිවිපුදා මේ රටේ වැඩ කරන කණ්ඩා මේ අය. යෑඇ අපහසට ලක්කරන්න පුළුවන්නන් ආණ්ඩුවේ ප්‍රබල කෙනෙක් හැටියට ඉඳගෙන වැඩ කරනවාන් දේශපාලක්තිය මනොද කරන්න කියෙනෙක අප යහන් ඔන්න දේශපාලක්චය. ඒවගේ එතුමා පැහැදිලිව ඇගල්ල දෙක් කරනවා මේ රටේ දැනට ඉන්න දේපාලක්ෂයට ඩා තුමා හල්ිින් ඉන්න කතව තමයි තුමා ප්‍රකාස් කරන්න. තුමා කියනවා ආණ්ඩුවට ක්‍රමවේ දෙයක් නෑ හරි විදිහකට මේ සංචාර්ක ව්‍යපාරය කරන්න එතු මට තමයි සංචාර්ක ව්‍යපාරිය හරියට මේක කරන්න පුළුවන් කියෙල්. එට එතුමාට විශේෂ පහසුකන් ටිකක් සපේවා. අපි දැක්කා සීනිවල්ට කරපුද සීනිවල බදු අඩු කරලා ආය බදු වැඩි කරල ඒ ජාවාරම කරන් ද අවස්සාව ලබාදීම ගැ ි දෙක් පොල් ෙල්වටරපු ඒ ජවාරම තෙල්වට කර පු ජාරම්. අද විශේෂෙන්ම යුක්්‍රයන ජාතිකයෝ මත්තල ගුවන්තොට පොල්ට යනකට අන්න එතනමත් ජාවරම හදල දීවතිනවා මත් ල ගුවන්තුට පොලේ අයිකිරීමම් ික සියල්ලම නතක කර තින. ඇය කිරීමම් නැතර කරට පස්සේ ඒවාසියයක් කාට ද ග කියිය කියනක ප යා් ප්‍රශ්ි කරන ඇගිල දික් කල්ල. නිසා මේ ශල ප්‍ර්යක් ට රට ජාාවරං කාරු ඉදිරි කාලය තුළල මෙහවන්ඩ හදනවනං. ට පාට ැලක උත්තර ද ද්වේක ංක්ස කරන. ඒන්සා තමයි අපි දැකිනවා කාදිනෙල් උන්වාසේ. ආගමික නාකත්යේ දර දරමින් ඉතාමත්ම ඉවසීමෙන් පාසුක් පහර වෙලාවේ මේරට සංසුම් කරපු නායක හැටියට කාල උන් වාන්සේ අද ප්‍රමාන්ධ ප්‍රකාශ කරන්න මේ ආණ්ඩුවට විලි ලජවක් නතු ඇනු ඇඳගන මේ ආ්ඩුව මිස්සුන්ට ඉන්ඩ බෑැකන ප්‍රකාශය උන්වහන්සේ කරනවා. උන්න්නාන්සේ කරලා කියන ආණ්ඩුවට බැහැ. මේරටේ තියන සම්පත්තික විකුණන්ට කාටවද. ඒවා ආණ්ඩුවේ බූදල් නෙයි ආ්ඩු එන්නේ තාමකාලික්ව යමි කාලෙකට මෙරටේ ජනතාවින් රජතාවට හොඳ පාලනයක් ලබාදෙන්. රට හදන්න එන්නේ. හැබැයි රටහතනද ට විකුණන වැට තහන ආණඩුවට කරන්න බෑ කියන මතේතුමා තදින් උන්නාන්සේ පෙනී සිටිනවා අපි උන්නාන්සට ගරු කරන විතරක්නවේ විශේෂම පහස්සකු පහරය සිද්ධ වුණට පස්සේ මෙට සසුන් කරපුනාය කැ හැකිියට වගේම. ඊට පස්සේ. නසේ බරොත්තුන මේ ආන්ඩුවම් පහසකු පාරයට සාධාරණයක්ක්වයක් කියල. අද පාස්කු පාහලට සාධාරණයක් වෙලලා නෑ පාසකු පහාරය මේඇය විකුණගෙන කාගන තමයි මේ ආන්ඩු බලට පත්තුනේ ඇබැයි බලට පත්වෙලා අද වෙනකං ඒ ශ්‍රශසවාදියු මේ මෙරරිච ෂස්ටවදයන්ට උඩින් මේක පාලනයකරපු ක්ඩාම හිටිය කියල පොලසි හස්කේ දෙ නවා. හැබැයි ඒ සාක්්‍ය අනුවොත්තාම ඊට උඩින් හිටපු නායකයෝ ගැන තාම කතා කල්ලා නෑ. මේකට සම්බන්ධ යි I. කන්ඩායම. මේහ ෝපපු අයෝ ගැන අද කිසිම සදාහනක් නෑ. අද තියෙන්නේ මේක වලක්කාාගණඩ බැරුගගේයා ක කියලා පුංචි කණ්ඩාෑන්ටික කල්ගන ඒගුල්න්ට දාන හන ම ක්‍රියාප ලබිදකකි මවිශේෂ වාස තක් කරනවා. එක බැත්තකගේ මන් කතෝලික හැියට අනිත්තතින් මම මේරටේ පුරුවසය හැටියට. අපිට වගගේ මක්තයේ නසිියල් දෙනට තුන් සිය ගානක් මැරල්ල විශාල ගානක් තුවාල සිද්දු කරල්ලා අංග විකල කරපු ඒ ප්‍රහාරය බාස්කොපහරයේ නියම. යිතිකරෝටික අල්ලල මේරටේ නීතියට ගෙනාවේ නැතිනං ඒක පිියෝල් දෙනට පාට බහිට සිද්ධනවක මඟගහස් කරන. නිසා මේ ආණ්ඩුව සියල්ලු බලාපොරොත්තු ජනතාවගේ බිඳදාාපු ආණ්ඩුවක්. හැම අන්සගින්ම බිඳදාාපු ආණ්ඩුවක්. එතනති මතක් කරන්න තවයි කාරණාවක්, විශේෂණ මත කරන්න ඕන. මේ ආණ්ඩුව වරද්ධගත්ත තැන්කීපයක් අතරින් ප්‍රධානකක් තමයි ව්‍යත් මග සසාහ දේශපාලඥයක් කියනේ දිගොල්. වියත්මග කරන්න වන රටේ පරිපාලනය. දේශපාලක්ඥා කරන්න වන බුද්ධිය හසුරෝල මෙරටේ දේශපාලනය. මේ දෙක එකට එකතුන හම තමයි රට හරිවිදියට පාලනයවෙන්. හැබැයි මේ අණ්ඩුව කරපු දේ තමයි ව්‍යත්මග ගැනල්ලා දේශපාලනය කෙරෙවා. දේශපාලකයාට දැම්ම ප්‍රාදේශය මට්ටම මේ වැඩකටිතු කරන්න පාර්ලමයේන්තු මන්තිවරයටද ඇමතිවරයට කිසිම තැනක් මෑ. අද වියත්මගේ කණඩෑම මේ හසුුවන් කිය සිද්වෙච්දේ තම. සම්පූර්ණ ආණ්ඩුව කඩා වැටිච්ච එක. අද අපි ද කිනව ජනාධිපත්තුමාට කොහෙත්ම විශ්වාසයක් නෑ මේරටේ මැතිඇමිතුර මන්තිවුරු ගැන. ඒනිසා තමයි ජනාධිපති ලේගම්තුමා කියන්නේ. මේරටේ මන්තිවුරු දේශපාලක්ෂයෝ, ආණ්ඩිුවේ කට්ටියට වැඩ බැරිවුණ ඇන් නිසා තමයි හමුදාව එකතු කරලා හමුදාවෙන් පාලිනය කරන්න සිද්ධ වනේ කියනෙ එක අන්න එතුමා කියනවා. ැති පැදිලව අපි ආන්ඩුව මතිය මතුරුන්ට කියෙනවා තමුන් ආන්සලව දාලාතියෙන්නේ මේ ආන්්ඩුවේ වැඩබැරි ටාසන ල හැටියයට පත් කල්ලලා තමුන් නාාන්සල නිකකාම් විශ්‍රාමික ගිය අර ගොඩාක් වයිසට ගයාට පස්ස ඉන්න අප පොලිස් නිල්ධරින් වගේ තත්තකට පත් කරල්ලා තිෙනවා කියල ඔයිසාත් කරනවා කිසිම වැඩකට විත්තක් කරන්ට තමුන් නාශසලට අවස්ථාව වලබාදීලනෑ. එල්සා මංගුශේෂෙන්ම විශවාස කරන ඉළඟ කාරණාව තමයි අද වෙනකොට. මේරට ජාවාරංකාරයෝ පිරිවරාගෙන තිබෙන ආණ්ඩුවක් ජාවාරංකාරයෝ එක පැත්තකින් රටේ ආණ්ඩුව මෙහෙවනවා රට මෙහෙවනො අනිර් පැත්තෙන් ජනාධිපත්තුවා හමුදාාවදාල හමුදාව මගින් මේරට පාලනය කරනට ස්ථානක් සකස් කරමියයනවා. එනිසා දේශපාලනයට විච්චද දේශපාලක්ෂයට වෙච්ච දී ගැන අපි කනගාට වන මත් දේශපාලක්ඥය කැටියට. එවගේම මහිතන්නේ අපි විශේෂෙන් මත කරන්න රට විරූ ගැ. රෝ ැන ටිගේ හැම දෙනෙක්ම කතා කරන. මම රට විරෝ ගන කතා කරන්න එත්තරා කේද ජනක සිද්ියකුත් එක්. මාගාව තියනවා මේ දුරකතනය ඇතුළේ ඒ විදේශ ශේෂෙන් අප ගෘසේවිකාවන් මැත පිරිදිි වැඩ කරන අය ඒගේ අඳෝනාව කියල එවෝපු පටිකත කරපු කීපයක් තියෙන මාගා. මම මත කරන්න ඕන මෙන්න මේ කාරණ. අපේ ග්‍රෝසවිකාවූ ඔහේ ගෙවල්ල වැඩකල්ල ඒ හාමුපුතාල අවුරුද්ක ගයාට පස්සේ ග්‍රෝසේකකාට ලකකාවට ගේෙන් ීතුරේෙන් සාමාන්‍ය රුපියල් ලක්ෂයක් දෙ එකක් වගේ මුදරක්තමයි කද අර අවුරුදු දෙකම ෙරට වියදැ කල්ල ගෙවල් හදරහරි ොහ දෙදක කල තිය නිසා පුංචි මුදරක්තමයිතිය. ති හාම්පුතා ගිහිල්ල වෙලා යහනවා අපේ තානාපති කාරයල්ට ගහිලා හනවා. උඹලගේ රටේ ගරෝසේවිකාව අප ගෙදර වැඩකරනවා දැන් එයාව මට අරෙන් ඕන. ලංකාවට අලංකාට අරෙන්ඩ පුලුවන්ද තනාපති කාරල් හීම බෑ අරරිඩ බෑ. දැ මේ කියන්නේ කා්ඩද පිටරට මිනිහෙකුට කියනවා අපේ රටේ මිනිහව ලංකාවට ගන්නගන්න පැහැ කියලා. ලැජ්ජනැති කතාවක් මේ කියන්නේ. ඒ ලැජ්ජනැති කතාව කියනාව විතරක් නෙවයි. එය කියලා කියනවා උඹට යවන්න ඕන නම් මෙච්චර ලක්සගානක් ග්‍යෝපන්. එතෝට හාම්පුතා කියනවා මට උඹලගේ කෙන ගැන මට මේ සල්ලිචර වන්න පැ ට ගන්නට තින්නේ මෙචරයි. ඩ ම සතපහක් අත්ගවන්න බෑ හෙනම් මොද වෙන්නේ. අර ග්‍රෝෂයකාාව ගෙදරින් එලියට දාලතියනවා. අද එලිය මහමඟඒ සමහාරය අයදනවා මුදල් ලිල්ලේල් සමහරයකින්. සමහරයට වැරදි රැක කරට සිද වෙලා න. එලිය ඒතරැක්ට මේ සහරය මහමග මිය ගහිල්ලතිය. නිසා මේකා අපි දකින්නේ. තාමත්ම වැරදි පූරදසරක විතරක් නෙවෙයි මෙරටේ ආණ්ඩුව මෙහම කරයි කියලා. රට චනාාතිපතිට හෙම කරයි කියල කිසිදාක රටවිර හිතෙන මොකොද රට විරුවෝ එදා විශාල වශයෙන් පදගහිලා හැට නම ලක්සෙට එකතු වනා ලංකාවට තමුන්ගේ මුදල්වේදන් කරගවිල් ඇටික අර්ගනැවිල්ලා එදා චන්දෙදා ලාපහු කියිය. ඉනිසාස මේ අය අද දාලාතියෙන තත්තට අපි විල්පක්ෂයක් ඇඩියට අදයෝජනාවක් කරනවා. ආණ්ඩුවට බැරිනං මේ රට විරුව හසුරුවන් රටවිරුව නිරෝධයනය කරන වැටසතහන අපි බාරන්න වි පක්ේ. අපි සූදානං රට විරුවන්යෙන් සත පහක්කත් ගන්නැතුව ඒ අය ඒ ගංහල අපේ විපක්ෂේ ඉන්න මන්තිවුරු හරහා ඒ අය නිරෝධයන කරන වැඩසතාන ආ්ඩුවේ නීතිරීතිවලට යටත් නිරෝධායනක කර වටසතන හදන්ට අපි සූදාානමින් ඉන්නවා කියේනක ආණ්ඩුවට අපි අියෝගයක් විදක පැත්තකින් ජෝජනාවක් කිදරීමේ ස්ථාධදි කරන. ආණ්ඩුවට බැරිනං අපිට දෙෙන්. මොකද අපිට ලොකු ඒ මනිස්සු. ඒය අපේ සහෝදර සහෝදරවෙ ඉන්නේ. අමල ත්තල ඉන්න අපේ නංගිල මල්ිල යින්න ඒ තරක්ේ ඒ තමයි අපට විදේශීමම ගෙන දිල ේට සවයම් පපසිතකටේ ේට අද වනක ආරක්කරගගේ ඒකන්ාය. ඒ කන්ඩෑ ද ැි ල නත්තන් අප ඇත්ත මුරග හට න අපි සත්තු සවප පාව හැට පත් ි මිනිසේට පත් සදානම් ය වාාරගන්න. ඒවගේම. ඒගේ ගුවන් ටිගට් පතට යම්කි සාධාන කිෂ්ට කනන්න බැරින ආන්ඩුවට. අපි ඒකට සූදානං ගේයින් ගෙට ගිහිල් හරි ජනතවත්තේ කරා සිකරගන මුදල්ලකතු කල්ලා ඒ ලංකාවට ගෙන්න්නන වැඩසසාාන ක්‍රියත්ම කරන්න. ආ්ඩුවට බැරිනං වහමාපිට කියන්න තවතවත් ඒමනිස හෙම්බත් කල්ලා ඒමනිසුක මහමග මරලා ඒමිනිස්සුන්ට වැරදි වැඩ කරන්න හ ඉඩදීලා ඒතරක්ටව මිසු ක්ඩ ආඳින්න නැතුවේ ජාතත්ට යවා පත් කරන්න. එපා කියලාපී ආන්ඩවං අයදීමක් හැටියට කරනවා. ට සමස්ත්‍ර ජනතාවෙනි. ඒවගේම විශේෂෙන් මතක් කරන්න ඕන අවසාන වශයෙන්මං ඩියෙන් කාලවෙලාව ගන්ඩ ආෝශ්‍යන අපිට දැනගණ්ඩ ලැබිල තියෙනවා. පාර්මේන්තු මන්තීවරයකුටත් මේ වෙලාවෙ පොසිට කියන කතාව පිට ජනගඩ ලබිලති. අපි දන්නන එක සත්‍යයද අසත්්‍යයද කියනක සත්තියන අපි එතුමාට එක්පණින් සුවට පත්ෙන්න්න කෙල් පාත්තනා කරනවා ද එක්මනිින් සුවයට පත්වෙන්න්න බැහැ කරණ වෛරසසි. දැන් ආණ්ඩුව මොකක්දද කියන්නේ. කොරෝනා රැල්ල උදයංග වීරතුන්ගගේ තුංගනි රැල්ල ඒද කියලා අපිට සැකයක් තියෙනවා දැන්. ඒනිසා ඒ සැකේ වැරිවෙලාවත් ඒ එවැනි රැල්ලක් ආවොත් එංගලන්ත තියෙන වෛරසය මේරටට ගෙනාවොත් අපි කියනවා ආණ්ඩුවට හිතා මතා තමන්නාසල පලවෙනි රැල්ල ගෙනවා දෙවෙනි රැල්ල ගෙනවා තුංගනි ැල්ලත් ගෙනල්ලා. මේ කුරෝණ වෛරසයෙන් තමුන්ගේ ජාවාරං කරගන ජනතාව අපාසුවට පත් කල්ලා ජනතාව පාගලදාලා තමුන්ගේ බඩවත රැකගන්න සූදානං වන්නඩ එ පා කියල අපි ආණ්ඩුවෙන් විශේෂෙන් ඉල්ලිමක්කම. එළඟ ආ්ඩුවෙන් නොහැකයාවව. කොරෝණවලින් වහගන්න සූදානං වඩේ පා කියලත් අපි විශේෂෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටනම් කොද ආ්ඩුවට අවශ්‍යදේ නෙවෙයි රටේ ජනතාවට අවශ්‍යදේ ආණ්ඩුව කරන්න. එනිසා ආණ්ඩුව විතරක් නෙමේ ෆෙල්. වියතුනුත්ෆෙල් ආණ්ඩුව වටඉන්න දේශපාලක්ඥොත් පේල් ආණ්ඩුව පාශශලා තියෙන්නේ එකම කණ්ඩායමයි. ආණ්ඩුව වටඉන්න ජාවාරංකාරයෝටික විතරයි පාශල ඉන්න කියන එක විශේෂය සිපත් කරනවා. බොමිස්සූතිය අවස්ථාල බාදීමටක. තුමා ඇ පස්සු ප්‍රහාරය ගැන ඔබතුමා කියනවම් සාාරණයක් කිිෂටවෙන් වෙන්න කියෙරවලම්. ඒ ල් රව කිය ර්ය ෂට කරන්න ක්මින් කරන්න ආඩු තුමක් කියන ත දැන් ආණ්ඩුව මගේ කන කිවේ මේ ආණ්ඩුව මොක දේශපාලක් චනන්න මොකද වෙලාදන කිය දේශපාලක්නියෝ කියනවා ලැජ්ජ නැතුව අගමාතුමාගේ පුතරත්්‍යය මේරටේ ක්‍රඩා මාතිතුමා කියනවා රටවිරෝ ගේදදී වංචාවක් සිද්ධ වෙනවා ජාවාරමක් සිද්ධ වනක වාහම හොල්ල බල නතර කරන්න ඕන කියලා කෞද මේ කියන්නේ. මේ ආණඩුවස්සෙන් කියන්නේ. එතු දෙහපත්ෙන් අරුන්දිි වලන් ඇත්තුම කියන ආ්ඩුවස්සිදගෙන එතු ත ේරන න වෙන කඩ ම පාලන කරන්නක මේ පාලිකන ජාර කාර ක ඩාම දේ ලක්ව හෙහි පැත්තක විසියල. එතු ඩේ ඒහන වගේම ඉල්ලරන් සැතුම අදල චජනැතුව වාඩල ඳග තමත්. එදා යහපාලන ආ්ඩුවට ගාල ගහල 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 නැවතත් මෙ අන්ඩනුත්තහනවා අනේ සාධාරණය ෂ්ට කල දෙෙ කියෙලා. මොන තරං පැත්තගෙන් ගත්තහ මසුම වෙලාද කියල බලන් මො දේ ප ලක් කිල්බන් ආන්්ඩුව ඇතුලේ ඒගුල්ලන්ට හණඩක් නයකින්ක තේරෙනවනේදේ හන්ඩවිල්ල නතාවට දෙන්නේ. ජනතාවට කියන්නේ ජ ො ලින්තියාගන් බැයි කොන්ද කෙලින්තියාගන නයෝක ශරපිට කතා කරන්ඩුවත් අවස්ථාවක් ලබාදීල. වයික්කතු කරන්න බතුම හ ප්‍රශ්යටම. පලස් සබාව. යහාල් නාඩු ඇඟල්ල දික්කර 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 කිල්වා. මේ ජන්ද තිබෙන පලස්බාචන්ති තිබබෙන තිබෙන ෑකිෙල්. අද මගද වනාතින ආණඩුවට. අද බලස් බාජන්ද තියගන්න හැකියවත් තිෙනවාද. අප අබියෝ කරන්න පුළලුවන්න පලස් බාජන්ද තියනකෙ. පලස්සබාජන්ද තියාගන්න බැෑන්ඩුවට අන්න කර්මය පලදිල තියන හැටි. තමුන් වැරදි විදිහට බලට ආවනං. ඒට මනි් ැරිච්ච ිනිසුන්ගේ මිනි ූඩික් බලට ආනක් මතකතියාගන් ඒ බලේ රදාා පවතින්න්න නැහැ ඒ බලට හැම දෑම ප්‍රශ්න මතුවයන. ඒක තමයි අඇද කර්ම පලදිී ලතිය. ද තම රාකර හටනම්යා දුන්න මේකට න මේ කරක ආඩුවයි විපක්ෂය එකමයික ඇත ලති කියන්න ඕෝ අපිට කරන් රාජකාරයක් නෑ ංගේකයි කිවේ අපිට එක්බනින් ම මුලින්ම්ම කතාර ඒකයි සමඟ ජනබල වේගේ නායක ඇත්තෙක්ක අපිට මේ රට හිතුව ඩ ක් නිින් බාරග්ඩවදක ලක් භයක්ක්තිනකිලමං කිවේකයි. කද හේතුව ආණ්ඩුව ඇතුළ දැන් විපක්ෂේ මතුවේගනේනවා. ද ආ්ඩු ඇතුළේ විපක්ෂේ මතුවේගෙන එනවට විපක්ෂට කරඩ තියෙන රාජකාරග තමයි රටේ ජනතාවනිින් සාධාර්නිෂ්ඨ කරනක. රටේ ජනතාවින් සාධර් නිිෂ්ට කරන්නන යම්සිිවක්කීමක් ඉපක්ෂයට බාරගණ්ඩ සිද්ධුවනම්මුකොද ආණඩු ඇතුළෙ කණ්ඩායමක් මනවා විපක්ෂතක්ක එකතු වෙලා මේරට හරියට කමේ කිය යෝනකාරන්න. තම එන්න සූදානම් වන්නේ. එතයි දිස්සල්ල අපි සූදානම් එෙන්න්න ඕන රටේ ආර්ථගේ ස අනිකු සියලම කරනු කාරුණ ගැන විශේෂ විස්ලේෂයක් සමීක්ෂණයයක් මේේසිියල් කරමින් දක්ෂියෝටික ලංකර ගනිීමින් වැට ඉදිරිට කරන්න කොහමකින් වැට පිල් හදනක එකතම සූදනන්න පිදන ආන්ඩක්න මේ වෙලාව කිය. ප්‍රගශ කරන අන්තවාදය රජ කරනවා අන්තවාද රුද්දෝ තම එටනම චන්දදුන්නේේ හිද අන්තවාට පරජය කරන්න්න කිය උත්කෝෂල කරන තම පාර්ශවයදෙන්. පා මන ඇත්තටම හිනායනවා එක පැත්තකින්. මන ලැජ්ජත් හිතනවා ඒ පිරිමිද කියලා සමාල්ලාට මොකද හේතු දන්නවාද. ගියපාර පාලිමේන්තු මැතිවරණ වෙලාවෙදී. පාර්ලිමේන්තු මැතිවරන්න වෙලාවෙදිී මුස්ලිම් මන්ත්‍රීවරු එයට විරුද්ධෝ වේධකාවය කල්ඟ පතුරු ගැහැවවා. මේ අය විස්්‍රේ මන්තතිවරුන්ග පතුරු ැහැවවා. ජාතිවාදය ගෙනවා සියලො කොටයුතු කෙනවා.

විසිවෙනි සංශෝධනය සම්ම කරනකොට ලැජ්ජ නැතුව මනිසුන් ගෙන ඇතුර දාගන්නකොට කටපියාගෙන පස්ස පැත්තත් පියාගෙන හිටපු මිනිසු. අද ඇවිල්ල එලියට බියසක නැතුව ඇඳුක් ඇදගනත කියර දැන්නතුූ කහතා කරනවා. ඒගෙන අපි ලැජ්ජ වෙනවා.රිසර විනාශයට විුරුද්දව පහගිය ආ්ඩුවෙන් පරිසර විනාශය විනාශයකිවත මේකෙ ඒකම මාත්‍රකාව ලටවිල්ලා. ඉටක දැක් අපි දක්කන. එදා විට් බදදී මැත්තුමාට විල් පත්වෝ ගැන කතා කරා පරිසර ගැන්න. ඒ කතගරත්දේ එතුමා ප්‍රකාශයක් කර ශාට දද ැත්තු ක ට ැසි රාජ පක් මැතු තු කා ම ඩ ටික කල් ඩැන්ටික සම්ප න ුද ක ල ඒක රේ කිව. ත පරිසරහන ද න සිද ය ද. ඉට පස්සේ අද අපේ කාලදේ ප සි ප ත්තට ට ප සිරිස මැත්තුම පරිසේ සබන්ඳධ ශා නී ද සමහරවා මේ හොඳින් කරදවලුත් කරඩ දුන්න නෑ. වැනි නීතියක් දැම්ම. අදමකදනේ. අද කියල බලන්ඩුක හැම ආසනයක. හැම ආසනයක කමර ලංකාවේ සමස්සයක් කැටට සියලු මාසනාරගෙන බලන්නකු. වැලිටික කපනවා කිසිීමම ප්‍රභිතියක් නැතුව සම්පූර් පරිසර වවිනාස්කරන්න. මට පන කිසිම ප්‍රමතියක් නතු පරිසර විනාසකරන. ොරුටේ කපනවා කිසිම ප්‍රමතියක් නැතුව පරිසය විනාශස කන. වැව්ික ක පපනවා කි්ම ප්‍රමතියක් නැතුව පරිසරේ විනාස කරනු. මේ විනාස කිරල් බලක් න්න මොක හේතු දන්නව ජනත පපත්තුම ඇ තනකද හිල කියේවා බලට ඕනනන් කෙළේ එකපලා එලෝටික වා පල්ල කියලා ඒක කියප ගම නිල් ාරට කිය න එහමකර සද නැතු න්න කියල. එඒට මොක්ද වන්න ේට. එතට වෙන්න කොහොද. ර මහතැනින් එහෙම කියනකට පල්ල හතැන මොකදගන්නේ පල්ලා තැන කපනවානේ උන් පටන්ගත්ත තැනිල්ලා විනාස කරගන යනවා. නිස මේ රටේ පරිසරයයාපහු තුරුවන්න නෑ හුස්මග්ඩ මිනිසුන්ට බැරුවෝග හිල මැරන කාලේ ඉතාමත්ම ළඟයි කියනක විශේෂෙන් සිපත්කානෝ ලංකාලේ. ලැසයන සෞකැමැතු පොහ අඩිමුඩිය ලැස් යවා ැ මේකට දැන් එන්න තිවාන ික්ෂේි කියරයක් න තික. අපි කියන්නේ දෙයනේ එන්නට ගෙනල්ලා. අවුරුදු පහකට බලයගත්තේ. ඒ එන්නට ගහලා මිනිසුන් ආරක්ෂ කල්ල රට විෘත කරලා. රට නැමතවතාව කාර්තක් වශයෙන් සමාජීවසයෙන් සංස්කෘතික වචයෙන් හැම අන්සයක් මහදන්ඩගයාතම අපි කියන්නේ. හද මනිසුන්ට වැඩ කරන්නගේ ල අපි කියන්නේ. අපි කොහක නෑ කිසිම ොහමතකවත් මිනිසුන්ට වැඩ කර්ඩපා කලෙක හරස් කරන්නේ නෑ අපි බාධ කරන්න නෑ. අපි සූදානක් හැම තිස්සකම ආණ්ඩුට සහකදක්න්න මනිස්සුවනෙන් වැඩ කරන්න හරිවිදිේ. මෙටේ තියන සපට්ික විකුණන් නැතුව. මෙමට මනිසුන්හ පරිානයටට පත් කර නැතුවට හරිට කරනවන අපි ආන්ඩ දෝන ලගක් සහක සුදාන හැබයි. ආණ්ඩුව මේ එන්නතක දීලා මිනිසුන්ට මේ දේ හරිට කරන්න ඇත්තිඇයි. කොරෝනාව ගරානාවක් කරගන මෙට පාලනය කරන්න පුළුවන් නිසාඒ උදයන්ගේ විිරතුක මහත්තයක් කියනවා යහ පාලන ආණ්ඩුවට වඩා එය දක්ෂයි එයවන්නගන්න බැරි වනා කියරලා එහ. ඒත ආඩුව ල් කියල හපා ඩු ෙල් ෙහි න්නද. මම ගැන මුලින්ම කිව්වා. යහපාලන ආණ්ඩුව කාලේ යහපාන ආණ්ඩුවට වඩායා දක්ෂයිකිවේ මොකද. ඇයි අදක්ෂයිකි වේ එතනම තේරනවා නේද යා මොකද කලලා යෙන්න කියලා. යා කරලලා තියන ඒයාගේ ය පාර මක්ද න තන හොට ේරන නේද. එතකට ඉගල්ල දිික්රන හපාල ආන්ඩුව ෙයි මොකද යා වැරදිකාරවෙක්න හැමත් සකකාරෙක්න ඒාව අල්ලන්ඩ තිෙන්නේ අරක්ෂගන්සිට. යඇඟිල්ල දෙදික්කරන්නේ අද ඉඳදගන ජනාධපත්තුමාගේ සම්පර් හෝහර යරගන ඇඳගිල්ි දෙකරන්නේ මෙරටේ උත්තරීතර විශේෂෙන්ම පුතරීදරගේ ආරක්ස් ගන්. මුද ආරක් ගන් හන්ට වැටගන්නා පොලිස්පත්තුමා ප්‍රමුයි සයිේ ඒදම ඇංගිල දිිකර. ඒයාවා අල්ලගන්ඩ බෑක කියල කියන කාද කියන නැගිල දික්කර. රටේ නායකර දංගිල දික් කරන්න අල්ලගන්නට බෑකලකින්. අල්ලගන්ඩ බෑකලක ආරක්කය කියන්නන්නේයි ආරක්ෂත අන්සට වඩා යා දක්ෂය කියල ඔව. ඕන හොරකුට. සවිපුල තම අපි කියන්නේ. අපිකි වේනෑ මහපැංකව සිද්ධිය ගැන අපි කවරුත්ම කියලන ඒක වැරදක් සිද වෙලාන මනත්න් කවතල්ලන්න බාගල කවරත්ම කියලන. අපි කියන්නේ ඒ නිත්‍යානුකුල වැටකටුත්ත කරන්න කවද එකක ාගක කවරහරි එකට බාකනව මේ ටේ කිසිි කියෙනන බාද කරන්න. ඕනකනත් සූදානන් මේට සතති හරි විදටාරගන මඩේමන් කියය. මඩනෙවේ ඒවාල කරන්න ඕන සත්්‍යේ විදිහට නේතිය ක්‍රයක්ත්ම කන්න පෝමිස්තුති. නගරජිවති ඉස්සල්ලම අපේ ගරු හෙක්ටක් පපුහමි මන්ත්‍රතුමාට මාස්ක ගලො කරන්න තුමා ස්තුතින්තයෙන් වු ේතුමා ලක කොපිමටය දන්නමක් වැඩේක් කෙලිති තුමා ගේ පරනත් පරනත ගත්තය ක ැලුවම. එතුමාවාගේ කෙනෙක් මටය කිව්ව ලොකුද බොහොම චතුති ඉස්සල්ම ිහම විදකින් පටන් ගන්නන් මාධ්‍යවේදි මහත්තේ අපේ හෙක්ට මන්ත්‍රතුමාගේ ඇහවා යහපාලනෙ ෆෙල් නේද කියලා. ම ැති ල් ප ච හැ හර මයි පාලිමට තගල ගරට ගිය. ඉතින් ඇත්තරම යහපාලන ෙල් සහර තැන්වල ෆේල් වෙච්ච තමයි මහජනතාව පටි ිරුද්දෝ චන්දදන්නේ. ඒක පැහැදිලිනි අපේ රණ වික්නම සිම මත්්‍යයගේ යිත්‍රපාල මහත්තවගේ තිබ යම් කිසි දුරල්ලකම නිසා ඒ ආ්ඩු ෆෙල්ලුන ඉතින් ඒකති හැම දන්නනකාරනයක්. ඉතින් ැන් ප ෙල් ච්ච කනම අපි කතර ු. මොකොද උුටදැ ජනවරපත් දීලන තියෙන්නේ දැන් අපිෆේලිය එකක් නිසා සහරලලාටිෆෙල් වෙච්ච නිසා අපිට ගියපාර මැතිවරණේදී අවුලක් වුණා එතකොට මාද ේ මහතේ ඇහෝ ර්ුර මහටන් ගෙන දැන් ඒකත් අපිෆෙල් වෙච් එක ඇස්පෙක්ට එකක් නැත එක කරුණක් අපිෆෙල් ුණේ කොහොමද කියන එක ොකද එතුමාට පිටරට යන්න දුන්න එකෙන් අප ලොකු අප ගීර්තියකට අපි ලක් වුණ ඒකත් අපි චන්දයෙන් පැරදින්න ලොකු හේතුවක් වුණා. ඉතින් මම කියන්න කැමති දැන් අර හැටනම්රක්ෂේ සඳති දුන්න තුමාව ගන්නන්න. එති අහන්න කැමති තුමාව ගන්නන්න මේ මොකක්ද අරන්තියන මේ ක්‍රිය මාර්ග මොකක්ද අපි අරතින ටප් ර්ුම හිදරන ගන්න. ඉතින් මංහිතන මේ ොර ේගල් පත්තු කොල්ව ඩක් නෑ මේ අන්තිමට මේ ආණ්ඩුවටත් වෙන්නේ අපිට මඩගහලා අපි ෆෙල්ෆෙල් කියලා අන්තිමට තුමන්ලට ෆේල්වෙන්න තමයි අෙට වෙන්න ද මන්හිතන්න ඒ ගැ දැන් අතකල න්න මො මනිස්ු සන්දදුන් ට ේවර පැර නි මේ දේවල් පට කරන්න පැරිවෙච් නිසා මයි අනිත් පර සද දුන්නන්නේ ඒක එකක හේතුවක් හැබේ අනිත් හේතුව තමයි ජතිවාදය වපුරුණය එක. දැන් අර ජාතිවාදය පපුරණය කොච්චරද කියෙල වොත් දැම් මහලකෝට කිවන්නේ සිංහල බෞද් චන්දවලින් කියල මේ රජය පත් වනේ ඉති එමල සිංහල බද් චන්ද වලින් ගන්න තු දක තුින්දක. මොකට මේ ස්ලිම්න්වරුන්ගේ සහයකත්ව දැන් එහම් කලින් කියන්න තිබන්නේ ඒකත් හැට නම ලක්ෂර කියන්න තිබන්නේ බයවෙන් එපා සිංහල ජනතාවන ඔබතුමාලා පට චන්ද දෙන්න හැබැ අපි අන්තිමට තුනෙන්ද ගන්නන්නේ මුස්ලිම් සහය කියල ඒ කිම දයක් කිවේ නෑන. ඇති මම කියන්නේ ඒකෙම පේනවා ආ්ඩුව ොච නිසු රට අන්්ුවද කිය ැන්ගේ මග මනිසු ේ තේරල තේරෙන්න පටන්ගන්න තියන්න දැන් පපොඩට පොඩ්ඩ. ඒය පෙරේදමන් දැක්ක උදයන්ග වීරතුන්ග මහතා මල්ි ෑන්ඩුට ම ගහනු මඩගහනවනම කියන ඇතුම එඇතුමියලු මේක අඩාලකර මගේ දේල් ිර පුවත්යේදී වාටි කලක යාලලායි මිරිිස්සයිගෙන මගගේ මිරිස්ගෙන මගේ බලප්‍රදේශතනක් යාලායි මිරිස්ස ගැන එතුම එතුමිය දැනවත්ත හිටියේ. එතුමිය ඉස්සල්ල මේකට විරෝධතා නැංගුව එතුමිය විරෝද්තාහන්නතු අපි මේ වැඩකර අන්ත ම ම ල් තව දයන් ද උදන් දන් හ ද මල නෑන්ඩු කියන්න අපිකාව වැඩ කරන පක්ෂයක කරල වැඩකරගෙන. මේ එතුමිය වැඩගරන්න ආඩුවට එතු ශ්‍රී ලංකන් ටුවරිසම්බෝඩට පත්වෙච්ච මේ සභාපතිනිය අනිතම යිතය උදයග විිරතුන්ට කියන්න ැමති කිමලි නෑන්ඩෝ මැතිනියගේ දේශපාලන මතවාදේ අපේ දේශපාලන මතවාදයයි වෙනස් වුනාට එතු එතුට එතු ලිගවත් යන්න කොිකේ ින් මල්ි නෑන්ඩු කියන ුති ේදනිය එතුමිය බැඳල ඉන්නේ ලි නෑන්ඩු මතප ිල්ම තනයේ ලංකාව ශුප්‍රකට ව්‍යාපාරක පවුලක කාන්තාවක් එතුමිය ඒ වගේ එතු මහතය තමයි මොටිගොජය ක්‍රමත්තුමාගේ මුණපුරායිති මගේ මගේ සිය කෙනෙක් වෙනවා වගේ ලොකු සය කෙනෙක් වෙනගේ මලික් නෑන්ඩගේ සෙන් මොන්ටි ගජයි ක්‍රමත්තුමා ඉතින් ඇත්තරම ිමාල්ි ෆනන්ඩ කිය සිංහලින් කිවොත් ඇතරම වැඩ්ෙක් එඇසම හොඳ වැඩක් කරන්න පුුවන් ඒ අපි කවුරු අවවාද පිගන්න එතුමියට මේ මඩ ගහනකොට එතුමියට මේ ප්‍රහාර එල්න එල්ල කරනකොට මට පොඩි සැකැත්තියන ඇයි එතුමිය තාම මේ ආ්ඩුව රැඳ න්නන්නේ ම ය තු අු නතති ෘරතියේදනයක් ෙට එතුමිය ංකාව මක්ද ගත්ත එතුමිය හම කරන්න ඉල්ලාලස්සනක එතුමිය ගනිත් කට්ටියවගේ මොකදල් ල්ලස්්‍රච කටිය ටිය සංජීව වීරවරණ ඉක්ටයකෙන් අයිුණන සුසන් රනා ියෝය න ද ට ේරන ම කට අයිුුණන කිය. දැ නිමල්ලංස වගේ හිටපු ඇමවර පාලිේතුේ මල්ි නන්ඩලගන තාකරම හින නොකද මමර කිව්වාගේ පි අවිවාද පිගන්නනේ මල්ි නන්ඩු කියනේ ර වැඩක්රනාව පිනිස්සු. ම තන ජිප්‍රේමදස මැතුම පත් වනත් එමනි ෘතිය වේදීන්ට චාන්සක දෙන්න තමයිගේ ඇති මේ වගේ ගෘතිය වේදීන්ට පන්න පන්න ගහනකොට මම තැන මේකෙන්ම තේරනවා ආ්ඩුවේ බංකලොත්කම. මොකද මේ ගහන්න අපේ කටටේන මේ එතුමාලගේම කට්ියර්තමයි මේ ගහන්නේ. ොට ද ග රතුන් න ඉන්ග්‍රීසි ල් ක් යි ඩ ේ තු නො ුක්ේ ලින් අපිට රි ලේෝපයක ගැන්න. ම තුමාට මතක් කරන්න මති මහත්තයෝ මේ ඊයේ පෙරද කරන ආවම් පස්සේත් ලංකාව ලෝන්ඩි ප්‍රනට් එක යිඩටි යින තවත් සඟා කීපක හැපරිින් දවල් ලේකත්තුනේ කරුණනකින් පස්සේ. ලංකාවට එන්න ඕන තරන් රි ලයි න. ඒකරමි ඒගලට ස්තතුති කරන්න නොන්නන මේ යුක්්‍රේෙන් ජාතිකයන්ට හදපු ඒ. යෝ බලමහදමනක දන්න මොකදේ බලකන සහට හෙල් බවල කියන සමහරලට බෝ බල කියන මදන්නේ පට අදෙනක වතන මොකද මේ බල්ලක වෙන්න ඒ කත මේ බල්ගෙනන කතා කරනන බල්ලගෙන කතාතරත් මොකද මේ බල්ලකට මම කියැන මෙහෙම සංචාරකට ස්තුූතින්තෙන් ඔන්න අපේ ලංකාටනක ගැෙන මොකද ලංකාවරට කොහොමත් සචාරකය වෙනවා. හැබැයි ලංකාවට සංචාරකයෝ ගන්න අපි නිසි ක්‍රමවේදයක් හැදුවනන් එතුමන් ලනවා ඒ ක්රේ ලගේ බක්්කක් ල ේ අපේ ංකාවන්නේ අපේෙන්නේ ඉතාමත්ම සංගාවති කොන්ඩනස් ්‍රවලස් කියල මංහිතන මල්ි නන්ඩ ැනියගේ මහත්තයගේ හෝටල ේප ලික මං හිතන ලංකාව තිය ලෝක තියන ප ේට හොට ල ති ට නො ර ො න ලන්නවා ඇති මහිතන්න අපි මිහමේ යුක්්‍රේන් වරිස්ට ිේ ලොකු ස්තුතියක් කර නේ ලිේට රාවට අනිත්ත ම ගේ ප්‍රශ්ය කන දේ. ක දශ වා ැතම ලංකවට ො ස්ල එන්න පුලුවන් කියලට පෙන්න්න ගේෙන්න ම දන් ිරතුම හ හැ ඇත ල්පන න යිම මේ පශ්න දන් විරතුු හන්නන්නේ ඊට කලින් අපි යහන්න ඕනේ උද්‍යංග විීරතුන්ගට මේ ආණුව විතන නිල්ල තනතුර මකක්ද. දැ අද වෙනක අපේ කවුරුත් එක හලතිවද. මොකත් එතුමා ධරන තනතුර කවුද එතුමාගේ පිටි පස්සෙන්නේ. එතුමිය කොහොමද සංචාරක කර්මාන්තයන් අපේ සංචාරක අමාත්‍යන්ශීන්න සබපනට එතුම තුමා මඩගහන්නෙකුමද. එතුමා කොහොමද පත්තරේකට ඉන්ටබිය එකක් දීලා කියන්නේ මමතමයි රශයෙන් ර ම කියන ම ොක්ද තුමාගේ තන දුර හැබ දැ යම් ි ද දන පරත්ති මදශගක් චතියනීති තුමාගේ මං අහන්න කැමති කරනුාග ලැබි කියන යුක්්‍රයෙන් ජාතිකයෝ සීරුදිනා ගැම් පස්සේ ලංකාවට කොපමන ආදායමක්ගේ නන්න තිය නොද. අපේ ච්චරයි දැනගන්න වු. මහිතන්න අපි එතුමන්න්නට බේදංකල තිය ගාන වැඩි ඇතුමල්ලේ ලංකාවට ගැනල තිනට වැඩිය. ඉතින් ඒකටම ඇත්ත කතාව. ඉතින් එතුමගේ ඒ එකක්ත් අහන්න කැමති ඒ වගේ එතුමා කියර තියෙනවා එතුමාට රුසියා රශියය බෙලාරුස්සුවයි කැක්ස්ටාන් වලින්ුත් තු වනිස්ල ගෙන්න්න පුුවන් කියලම අහන්නේ අපේ ලංකාව කියන්නේ මේ මොකක්ද මේ ඇකනිස්ථානයද. අපේ ලංකාව කියනෙ ලිබියාවද. අපේ ලංකාව කියනෙ සිරියාවද මොකක්ද අපට මේ ච්චර ෆොරිනිනස්ල ගෙන්න්න නති අමාරුව ොක්ද. සි ්‍රමවද න ගම රන ග ලක නොන ි ගන ලුවන් කරුණා කරලා හම හිගමනේ මේ යනක නවත්තන්න ඕන අප මේ වගේ රටවල් වලින්. මේද මංහිතන් යුක්්‍රේෙන් ගන හරිහටම මිනිු හතවන පන්ගත්ත් ේස් ලාවම් පස හෙනත්ම යක්ර කිය රට ලෝකෙද ප්‍රා පටක් නෙමේ මං කිය ම තවට තක්සු කර න අන්ඩ මයින් කරන නෙමයි. මමග කියන හැයි මේ වගේ ස්ටේට්මන් දෙනකොට රට ඉන්න අංචාර කැතිවරේ. මේ රටේ ඉන්නව සවාපතිනියක් මේ රට ඉන් ඕගමැති කෙනෙක් මේ රට ඉන්නව ජනතිපිතික කෙනෙක්. ඇයි මේ කොහෙන්දවත් යන්න මේ ද්‍යා ිරු ගෝදයන් විරතුන් ොම ඩ ාග ොත් රන සෙල්ලම. ඒ මේ ඇත්තරම මේ ගැන පර හොදත් මොකද මේ ගෙන කතාගරම මේ නිවැරදිකර නිර දන. මේ ව නිවැරදිකරො ජනාව යිත් මතු වලට චන්ද නිර දනවා. මේ මේ විදන යන්න දුන්ොත්ම මන හිතන්නේ ආ්ු අදෙ හම කර වැරනි. එතකොට එකසි අසු තුනක් යුක්‍රීණියන්ල ඒ පෙරද ලෑන්ඩු අමත්මත්තල මඟග ඒ දවස නැතන් පෙේද. පස්වැනි බැච්ච එක ලංකාවඩාව. දැන් ලංකාවට ආාවයි මමුගතු කිව ොට හොය බලන්න ොද මේ විදේශිීම කිති ේ ත කිය අප ගන්න නොද. ඊට වැඩිය හොඳ නැද්ද යාපෝට් එක මොන බබල්ක් එකක් කරලා හරි ඇරලා ෆලයිට් වල එ තුුව රිස්ල ගනම්ෙ ලිමිට් කර ෙන්න්නවුවත් මේ එක හරිය නැද. මොකක්ද මේ කරන ල මං කියන ආණ්ඩුවට මං කියන්නේ අපින්වත් පාඩමක් ඉගෙන ගන්න. යහපාලන ආ්ඩුව කරපු දේවල්වලින් යහාලා ආ්ඩුව හො දේවල් කරත් අපි රදිව ලත්ක හපාලන ආන්්ුව. ඒ කට ඔක්මදැන් තුරල්ලායින් එක් ජාතිි පක්ෂි සමඟිජනපලවේ ගැෙනෙමේ. ඉතින් මම කියන්න එතනින් හරි යම් කිසි විිදියකින් පාඩමක් ඉගෙන ගන්න. එතුමන්ලා එතුමන්ලා වරද්ධගත්ත ඒ වරද්ධගත්ත වැරදිල්ල මේ මේ ඒකෙන් හරි පාඩමක්කිඉල්ල මේ ජනතාවට සෙතක් කරන්න. ඒගේ මංගට ඇහවා මොකද යෝ බල් කියන්නේෙෙන මගේ ආසයි මම කැමති මේවෙලාව විවෘත ආරධනාවක් කරන්න පොහොට්ටුවෙන් ඕන මකිනෙ කද දවස සතුුට කියන්න පිට මොකක්ද මේ බයෝ බල් කියන්නේ කිය. මොකක්ද මේ හෙල් බල්ලක කියන්නේ කියලා. මොකද මේ බල්වල වෙන මොකද ලංකාව ජනතාව දන්න හේ ටවේ හරන්න බල බල හර ම ත බලක ඇතුලේ වාහනවල තුලද ෙ ගේ මංග ත ත්කර පත්ල ති. එතකොට තවත්? උ ආරංචික්කාා ටස් ලතෙක් කලෑන හැමෝටම මංහිත ඒ ගැට නොටිෆිේ නැක් නිකුත්ර ගැස්ට ක් කර දස් දාහතරක කොරන්ටීනයක් කරන්න කියලා. ටගයිල සරි ජිප ්‍රර් බස් යිර් ල සිිස්ටන්ස් ්‍රන්ස්ලටර්ස්ල. ඉති ම කියනද මැතුමන්න්නට කියල නවද. බතුමාලා මේ ට ක් ගියත්. ඔබතුමා කො කොට කිය නේ ඉතින් මංහන්ේ යන මේකොට කන්න පන කවද ප්‍රදශ ලේක කාර නෙකට බරමලය නද. දෙ බවල ග ල නොද. තින් මමහන්න හෙම කොහොම මේ ඒ ගොල නීති දාල කියන්නේ සුදද ගිනි ස ියෝගලෝ න ක රට ට. ඒහ න ආඩුවෙන් වෙනම රැකියාවට වෙනම පත්න් තිල කම්කරු පත්තිීම හරදල වෙනම කාර සාදන ලකායක් ඇතිකරලා මේ අපේ ලකා ට ය ත් න්න. ක්ේන් වලින් යිවන් ලයිසන් තියන ඔය ්‍රයිවර්නට එකක් ගනුවන හරමේතෙක් දාල තුමන්නට අපේ වාහන හායරක දීලා එතුමන්ට කිවර හරි ල මේ ක ලෝපන්ක් මේ දාලා උඹබ ඕන දෙයක් කරග ින්කෙ ව හරිනි එහෙමනත්මේ අපේඉන්න රුපියල් හත්ියයක්ත් දවසට ඉන්නතිට්ටියව නිරෝධනය කරන්න හද ගියාම හරිනවා අදති මොකද මේ පිළුව. ඒවගේම තමයි මංහිතන්නේ උදයන්ග ීරතුන්ග කිව්වා දැන් මගත උතු දැලාති ඉංගි ිල්ම තින කට්මි කන්. ින්. ඒක ඉන්න ලේනාඩි කපියෝ කියල එක ඒ ඇත්ත කතාවක් ඒක දැන් කවරහහි බැලුවොත් හිතයි මේ කතව හද යන උද්‍යන් රතුන්ගේ ලයිස්තටක කියලා. ඇත්තෙම න ඉට වැඩිය කලින් ආපු ෆිල්ම් එකක් හැබයි තැන් හැමෝම දැ ද්‍යංග කියන උදයන්ග කියනනේ මේ ප්‍රතිසා ගචාවල ලුවන් මේ මට මා වලන්න තිබල මුොන්න ොන ොහ මංහිතන්නේ නිදිද කතාවත්දී. ඒක නිකන්ේ වැලිැපැත කවරෙල ගේක් දන පොලිසි යිසර කොල්ල ද කියන හො පන් කිය. තින් ඔයගේ ඔය වගේ ගොබ්බ කතාවන්නේ කිව්යි එතුමා ඒලාි කිවෙන එතුමා වැදක්කිර ෑැකි ලතුමා ව්වේ එතුම අල්ලගන්න අවස්ථ කීප ඇත්තිබ. තුමයි අපේ තියෙන මේ ආරක්ෂකංශවලට වැඩිය එතුමා දක්ෂයි කියලා. ඉතිං ඔය වගේ දවල් නිසා තමයි ඇත්තෙම කියනවන්න යහපලන අඩුව වැටුණේ මේ වගේ ඉන්න ඩියල්කාරයොත්තක ඩියල්කායොත්ත එක්කල දියල් හපු ැනිසා ඩියල් ගහපු නිසා තමයි මොවුන්වල්ලගන්න බඩි වුණේ ොවුන එක් කලා අපේම පාලන ත්‍රය හිට පොට්ටිය ඩියල් ගහපු නිසා තමයි මේ මිනිස්සුන් අපට අල්ලන්න බැරි වුණේ. ඉතින් ඒකේ මං පැහැදිලිම කියන්න ඒකන් පේ යදියග ීරතුන්ග දක්ෂයක් කියල නෙමයි යහපාලන ආණ්ඩුව යම් කිසි ආකාරයකින් දුර්වල වුණ නිසා තමයි එතුමා අදක්ෂයෙක් වුණේ. එතුමා අපි දක්ෂවිදියට අපි වැඩ කරන්න එතුමා දක්ෂයෙක් නෙමෙයි එතුමා අදදින අත්සු ගහපු හිරකාරයෙක් ඇති ම ගැන ඒකත් හොඳර මතගතියා ගන්න අන්තික බයවෙන්න එපා ද දස බතු ලා උදයන්ග මහත්තලගේ කට්ටියකරු වැදිවලට අනිවාර්යෙන්ම අපේ ආණ්ඩුවක් ආපුකාල්ට ඩීල් නන්න ඩීල්න අපිත් මෙ හහිහලිය බහිනෝ ඩීල් නන්න පිල්න්න හැටි පෙන්න්න අප ආ්ඩු ආවන් පසේ ක්ෂන් කොම රද කිය. ඒවගේමන් කියන්න කැමති තවකාරන කීප මවස්වාද කියන්න කැමති තත්තුක් රන තාරන්න දැ හම ැ ට ත්තු ක හැමේ තුමා කියව පත්තරෙකි. ඒඒ නෙද ම ලාතියන්නේ මල් න ක කියන දියන්ග විරතුන්ගේ තවදවසක තවදයක් කියන මල්ලන්ස දයක් කියන ඒ එක ම ියත්ම ගන තරන ම ල්ලස්සන ඉති ම කියන ඩුවට වෙලා ඒකමතමයි හැබැ පේ හිට එක් නයි පත්තර කියවපපු ැ මේක මන්ගේගන හම දේ නර පතර ග . එතකොටවි්‍යත්ම ීදෙක් මං කිවගේ ියත්මගේ කීදන කයිමුණනාද. මගේ දැවෙනක කියීදන කයින දම ඒ ද මතක් කරන්න ැමති ම ඒ පේද දක් පොහොට වවෙන්න කෙනක් කැවිල්ලවවා මනිස්සු තුනෙදකේ චන්දදුන්නේ තමන්ට ඕන විදිර වැඩ කරන්න කියලා. ඒක වැරදි එක සම්පූර්ණයම වැරදි. මේ රටේ තුනෙන් දෙකේ මිනිස්සු චන්දදුන්නේ වියතුන් ගැන විශ්වාස ඇත්තිලා ඒක තමයි සත්‍යය කතාව ඒක තමයි ඇත්ත කතාව ඒකතමයි රජරාමනක මත්තයක නවගේ තිත් ඇත්ත කියන්නේ ඕකටතමයි ිනිස්සු චන්දෙදුන්නේ දෙදස් පහලව ෆල් වෙච්ච ඇමතිරුන් ැබවිල්ල දස් විස්සේ ගෝටාබ රාජ පක්ෂ මැතුමාගේ බිනට ඉන්න නෙම. හැබැයින් එතුම සීරු දනට මන්තුර අනන්නතුරු ඇැඟවීමක් කරන්න කැමති මං හිතන ජනධිපත්තුමත් මේ දේවල් දිනපතා බලනවා. අදෙට අතුමමා පොතක ලයාගන්න මැරන මාධවේද මහත්තුරු මේ යන විදිහරමිය එක දිකට ගියොත් කවදරරි දස මුළු කැබිනට් එක මස්ර ගෝට බේ රජ ක්ෂමැත්තු. නි ආ්ඩුවක් නතන් තනි බලයක් ගන්න වියවස්ථාවමය හැකියාවත් තියනවා ඒක වුණන දිත්ත දම්ම වේදනය කරම හොඳ හොඳ වැඩේ පොහොට වන්න සෙට්ට මොකද ඔවන් අත උස්සපුුව කේසකෙන්නේ වැඩේඋනි එතුමල පාලිමේන්තුවේ ඔය හබෝම මේ අලුත් ව්‍යවස්ථාවට අත දුන්නන්නේ දැන් ඉති ඉදල ලන්න ේල්ව විද නිවාර්ය ොතුමට ොක්ද හේට වන්නන්නේ කියලා මොකද අනිවාර්යම මේ යන විදිහට මේ ජනතිපත්තුමා වැඩේ අතර ගනී කරටමයි අපි හිතන්නේ. එතකොට අන්තිපරමන් කියන්න මේ එන්නත ගැන. දැ එන්නට අප එන්න කලින් මහලොකොට පැණි ප්‍රමෝට් කරා. මම එදාටේබලෙ ඉද මකිව දම්මිකැනිය අන්තිමට මොකදවෙන්නන්නේ මොකක්දුණ මොකක්දනේන්තිමට දම්මික පැනිය ඉතාත් ව්‍යාජ පැනිියකය දැන් ඔප්පුවෙලායිබරයි බෝතල් බගෙන හද්දහස් පන්සියයි. මංහිතන පිටරට පිට හොයිවැඩ ඉංග්‍රීඩියන්ස් කියන නැත්තන් මෙ ේවල් තියන ොඩ් පෝත මන්හිතන රුපල්ද හදහක් වෙන ඉම්පෝට් කරල ැ. දේශය හැමදේම දේශය අයු අයුරේද කරමින් හොයාගන්න දම්මික පැනිය මන්ගේතන හදදාස් පන්සර විිකරන්ඇති මේ එක විිලුවන්නේ ඔය ඔය තියන දේල් හද පන්සයක්ක් වනො මො ොරුවත්ද මොන හිළුවත්දමී.න්තිමට දැක්කන හිල්ල ශ්‍රීීමහබෝධයේ බගිහිල්ල ඒක යි කමුදරුවන් දෙෙන්න ගීල් අතිවට මම කාලී කියල මහල්ලොකෝට කෑග හලා යක්ක්ෂ ආවේස වෙලා ඉට පස දක්කන වෙච්ච වැඩ. ඇති ම කියන දෙියෙේ මේ දේල් ප්‍රමෝර් කන මන් අපට බැරුණු ැරුණදම එන්නත්ගැනතා කරන්න. ර දත්ව ද රහහිල්ල ඉන්න ොද මේ සෞඛ්‍ය මතිරු දෙන්නෙක්න්නම දෙන්න දෙැන නන්න ෙම ාදක්. ඇ මහිතන්නේ එන්නට කෙන්නයා අද ආපපු ආරංචි හැටියට කෙන්්‍යයා කියන්නේ ලංකාව තරම් දුප්පත් රටක්. හැබැයි කෙන්නයා වල පෙබරවාරි මාසේ මිල්ියන විසි හතරක් එන්නත්න ඇස්ට්‍ර ජැනකා ක්ස්ඩ යියතනින්. ඇස්්‍ර ජනකා ආයතනින්. එන්නත් විසි මිලියන විසි හරක් ඇැවිල්ල පෙබරවාරි මාසි මැදී. තමන්ගේ ජනතවර මේක දෙන්න පටන්ගන්නවා.ඇති ම කියන මොකද මේ මංඟර ආයි කියන විහිළුව. අපේ ලංකාවින්න මිනිස්සුනෙමේයිද. මං ඔබතුමාරට පැහැදිලිව කියන්නං එන්නත් ගේන්නේයන්න ඇත්තේ ඇයි මොකද මෙතුමන්ල මේ අවරුද්ධ පලාා් ස ාචන්යක් පැවත්තුවත් ඒ පවත්වන්නන්නේත් කරෝණක පැවත්වවාගේ මිනිස්සුන්ටර ලොකු කරෝණ ිල්ලක් පෙන්නල තමයි මේ මැතිවරණෙ පාත්වන් හදන ඒකයි අපේ රටවල්වලයි අනනිත්‍රටවල් වලයි තින වෙනස. තරටවල්ල වෙනසතියෙන්නේ එතුමල්ල තමන්ගේ මහතනතාව ගැන හිතෙනවා අපි හිතන්නේ චන්ද ගැන. මේ ගවරන්න කලින් ම දක් මෙරිකා ිම ච් ඩ. මෙරිකා මෙන් තුර ොනල් ම් ස න්ද පිරිසක් හිල්ල හරදනෙක් මැරුණ. මේකට මම දැක්ක ඉන්ඩියාව නරේන්ත්‍ර ෝඩි අගමත්තුම එතු ටට පනිිඩියක් ඇැවලති න මේක පිකල් සහගතයික. ම දක් ොරිිස් න් . ්‍රයි මිස්ට යල තිබ්බක බ. අපත්වෙන් ඕන කාරණයක් කියලා. ලංකාවේ පනිිවඩයක් ගියනැයි. ගියනෑ. බොතුමන් ලහිතන්නේ යයි. මොකත්දකට හේතුව. ඒකට හේතුව තමයි අපින මරිකාවේ කට්්‍යරෝ කියල දුන්නේ. අපේ තමයි ඒෝක කොපිකරේ. අපේ පාලිමේතු වෙච් සිදධියෙන් තමයි මරි කරල කෙලිීම කොපිකරේ අපේ මිස්කුඩු ගැහුව එකකු කමිකල්ලක් ගැහ. හැබයි එතන පොි වෙන සත් තිබ්බ. නැන්සි පෙලෝසී කියනේ හෞස්ස එකක ඉන්න. එමරිකන් කාන්තාව එතේ ඉන්න කථනාක එතුමිය වැඩ කටයුතු පෑකට හරි නැවත්තුවා කරෝජය සූරිය මැත්තුමා නිර්බීතව එඩිතරව. පොලිසිය පණහක් එක්ක පොලිසිය හතලියයක් එක්ක එක පාරම එතුමා ඇතුළට ඇවිල්ල කෝහොමරි කරලා මේ රටේ ස්වෛරෙ භාවය ආරක්‍ෂා කඩා. ඉතින් මේ අස්ථාවවිදි විශේෂ ස්තෘතියක් පුද කරන්න කැමති අපේ පැත්ති දැන් නූ හිටියත්. යිසුද ැතු මට තු ප ායකතුමට මොකද එතුමා සෑහන ලොකු වැඩක කොටසක් කල තමයි අප මේ තත්තර පත් කර. එහෙමම් වැඩදුර කතා කරන්න කැමැත්ක්නෑ මොකද තවත් මන්තිපුරුම වස්ාව පමිවන ශ්‍රී ලංකාවේ ලක්වාස සියලුම ජනයාට විස්සයි විස්සකෙනන අවරුද්ධ කිරියෙන් පැනියෙන් ඉතිරණ එක කෙසේ වෙතත් සෞභාග්‍යමක් සවාග ම අවසක් ක්ල ප ා න කර ොම ස්තු. ඒර හතත් කිය විපක්ෂයල්ලකරන්න නොලු පැනියයි මිනිියයි කියලා. ඇතමයි පැන ම ක තුම එහ හැද ිරි දැම්මනෙත් මතක මතක මකද ඉරිද වෙච්චේ කේක මතකදක ැහුව නද පිට. එතුමන්නල පස්කුරිද කේක නිසානමේ දො රජකරන්නේ. ඉති ං කියය එතුමල් දිනපතා විකරුණුපුර දෙරනයක දිනපතාවක විකරුපුලිසාන්නමේ නේද මෙතුමන්ල පත්වෙල තියෙන්නේ. ඒ ි හ රද්ද දර දර ර ල ද නත ඇත්ත ව ද ේවල් ලට. මතුමන්ලේ කතායර මෙතුමන්ලේ මලම ඩින් ේ කිසිම දයක්ක ර අප පිහමදයක්ක්රන්න අපි කියන ද නත අපි කියන්න ඉල්ලන්න න අපිෙන් උපදේ ම තු ගේ හ ට ්කි. ඒ ම කියන්නේ විපක්ෂෙන් උද උගන්න හැබයි ඔබතුමල්ලා අපට කියන්නි මේ මි මල මි උඩින් ඇවිදින් වයිල මක ඔබතුමාලා ඕක චැම්පියන්ල් ඔබතුමාල ඕකේ ඕකේ මහිතන්නන්නේ විශාරදල ඒක ක අධාර කටිය පස්කු ප්‍රහරයග විරච මත පස්කු පහය ගැ නීතට නොයිරහටවා අලිස ප්‍රමමාත්්‍යයක් කියක් කිසිමකට පැල්න දෙන්න ීර කත ලොකුලොක උබතුමාල න මංගරලින් කිවන විම වීරක් සමහත්තය. ආවේ එතුමාගේ කැම්පෙන්න්ස් ලෝගර්න එකගේ ජාතය පචායද කන දැගි පායදවෙල ති ති ලංකාේ හැමෝක කියන කියනතාවන්නේ අනිතක මම කියන්නේ දැන් අවරුද්දකුත් මාස ානක් මයාආන්ඩුව පත් වෙලා. ඔබ තුමා මට කියනවද මේ මෙච්චරම මේ හොරුන්ගලන්න මරු කියලා නෑ ඒකත් කරන්න මේ ඉලෙක්ෂ එක ටාග කරලා පලාත් සබානත්තම් පලාත්පාල මතිරණ එන්න හරියටමසතු තුනක් විත යෙදීට්ියවදායි ඇතුල්ට. ඊට පසේ සන්ඳයෙන් පරදිශකවන්ද ආයිදධදායි එලියට අරුන ෝෂලකෝ එලියන. අරුන මහිත්‍රකෝ සිංගපූර් වෙඩි. පාස්කුරිි දෙක රචාම ප්‍රශාද්‍ය බදරින් මැත්තුමමාගේ සහෝදර සම්බඳු නායක කියල ඇ ල නේ ඉති මේක බුරු ේගලක මන්ෙ පස්කුරද ේ මහත න දසය විිසි පහම දනන් හිටිය කියක කියනනි. දැන් කියමකු ඒ දිසේ විසි පහහිෙන් අපි හිටියකල හැත්තගාන අසුද අස ගානක් ඒකන එතුමල්ලගන්න නායකෝ දැනන් හිටිය මේක උුණනයි කියලා. නැත්තම් මේක වෙන්න යනයි කියලා. ැ එතුමන් ත් කතවාග ැටියීමමක දෙතුමල්ල දැනගත්ත පාස්කෘරි කේෂක ච්චගමන්, අපි ලොකු අප ීර්තියක් නොයි කෙනක දැ දන තමයි ඔයවැඩේකරේ.